ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල කලහකාරී සිදුවීම් හේතුවෙන් ඉන්ධන පෙරුම් හල් 40කට වැඩි ප්‍රමාණයක් වසා දමයි ඉන්ධන ජාවාරම සරුවට 137ක් පොලිස් දැලේ අනුරාධපුර ජනතාවගෙන් තෙල් පාඩුව පියවන්න රුපියලක් කැටේට ये अदमें हेटात गैस नह पोली में इन्ने पा लिट्रो कियाई तेल नती रटे पंदा हटे अन मालू किलोव मुहुदे मालू एंगेत नटाई राज्य सेवकेंट रटे अन वरम चनपति कियाई अगमेती रनिल चनपति दिरिये मुदल एमती लेस दिवरुं देई निश्चित प्रतिपत्ति राम क्रियात्मक वन तुरु लंकावट मूल्य पासुकम लबा दीमट है किया वक नह लोक बैंकुएन रतुएलिया තවමත් අගමැතිකමට කැමති සජිත් ලංගමය විදුලි බල මණ්ඩලය කණිජ තෙල් සංස්ථාව කාබාසීනියා කළ දේශපාලන මාෆියාව අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් මිල වැඩි කළත් ජනතාවට අවශ්‍ය තරම් ගන්න ඉන්ධන අපේ රටේ නැහැ ඉන්ධන නැති නිසා ඇති වූ කලහකාරී සිදුවීම් හේතුවෙන් ඉන්ධන පෙරෝම් හල් 40කට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙනවා මේ අතර ඉන්ධන ජාවාරමද රට තුල ඉතා සරුවට ක්‍රියාත්මක වනවා මේ වන විට ගෑස් බෙදා හැරීමද తాවකාලිකව නතර වී තිබෙනවා ඒත් සාමාන්‍ය ජනතාව තාමත් පෝලිම් වල හෙටත් ගෑස් බෙදන්නේ නැති බවයි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවද ජනතාවට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දිවයින පුරා ඉන්ධන පිරුම් හල් අසල අද දිගු පෝලිම් වල රැඳී සිටීමට සිදුව තිබෙනවා ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරුම් හල් අසල නොසන්සුන්කාරී තත්ත්වයන්ද වාර්තා වුණා බැරි වෙලාවක්වත් ටැංකි රතවලට අනවශ්‍ය පීඩනයක් එල්ල කළොත් රියදුරන් සහ රියදුරු සහායක මාතෘන් මේ වෙනකොටත් අපිට දැනුම් දීලා තියෙනවා සේවයට පැමිණීම නොහැකි බැව් අද උදේ දැනගන්න ලැබුණා ඉන්ධන පිරුම් මල් 40ක් පමණ ඉන්ධන ඇනුම් නොකර වසා දාන්න උන් තීරණය කළා තියෙනවා කියන මේ අතර ඉන්ධන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 137 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා විවිධ පුද්ගලයන් විසින් විවිධ ආකාරයට රැස් කරමින් ඉන්ධන ජාවාරමේදී මේවා අධික මිලට අලෙවි කරමින් කටයුතු කරන පුද්ගලයන් පිළිබඳව අනාවරණය වෙලා තිබුණා මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් වැටලීම් ආරම්භ කරනු ලැබුවා ඒ අනුව මේ වන විට සැකකරුවන් 137 දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තිනවා ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ ඊයේ මැදම රාත්‍රියේ සිට මෙතෙක් අවම බස් ගාස්තුව ලෙස පැවති රුපියල් 27ක් වූ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ දමා තිබෙනවා ක්‍රියාත්මක වෙමින් තියෙනවා නම ගාස්තුව ඒ වගේම ඩීසල් ප්‍රශ්න තවත් උඩුදු වෙමින් තියෙනවා බස් හතවලට ඩීසල් ලබා දීමේදී පෙරුම් මලේ පොම්ප කරුවන් අපගාවි ගන්නවා දරුවන්ගේ විභාගයේ උරේච්ච ගාම්ම බස් ටික දාවටින් ඉවත් කරනවා හරියට ක්‍රමානුකූලව අපිට ඩීසල් ටික ලබා දෙන්න කටයුතු කරේ නැත්තම් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දීවර ප්‍රජාවද දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා සම්පූර්ණයෙන්ම දීවර කර්මාන්තය කම්බස් කරා රනිල් වික්‍රමසිංහ අගමැතිවරය දිවුරුන් දී සති දෙකක් යන්න කලින් මේ රටේ දීවර ජනතාව වලපල්ලට දැම්ම 6000 ගානක් තියෙනවා ලංකාවේම බෞද්ධනීය යාත්‍රා 2000කට අඩු ප්‍රමාණයක් තමයි මුහුදේ ඇත්තේ අනිත් ඒවා ගොඩ තියෙන්නේ මේම කියොත් එම්ම මේ ශ්‍රේෂ්ඨ කඩාවැල වැටෙනවා ඒ වගේම අපේ මිනිස්සුන්ට මාළු කෑල්ලක් ගන්න බැරි වෙයි රුපියල් 5000ක් අත්තේ මාළු කිලෝ එක රුපියල් 200ට අපිට තෙල් දුන්නේ නැත්නම් මේ රස්සාව කරන්න යන්න බෑ වෙළඳ පොලේ 10%කට වඩා අඩු ඉල්ලුමක් පවතින පෙට්‍රල් 95 වර්ගයේ ඉන්ධන සහ සුපර් ඩීසල් සඳහා මේ වන විට કૃත්‍රිම ඉල්ලුමක් නිර්මාණය වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් සඳහන් කරා ඉන්ධන මිල ඉහළ දැමුවද 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා තවදුරටත් රුපියලක පාඩුවක් සිදුවන බව බලශක්ති අමාත්‍යවරයා ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා මේ හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව කැටයක් තබා ඉන්ධන ලබා ගන්නා ජනතාවගෙන් රුපියල බැගින් කැටයට දමා යන ලෙස ඉල්ලා සිටියා ඉන්ධන අර්බුදයේ හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන ගුවන් යානා ඉන්දියාවේ චෙන්නයි ඩුබායි සහ සිංගප්පූරු ගුවන්තොටුපළවල් මගින් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරමින් පවතින බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර අද දිනේ කිසිදු ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් බෙදා හැරීම සිදු නොකරන බවට ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළද ගෑස් ලබා ගැනීම වෙනුවෙන් අද ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. හෙට දිනේද ගෑස් වෙළඳ පොළට නිකුත් කරන්නේ නැති බව ලිට්‍රෝ සමාගම අද පසරුවේ මාධ්‍ය වෙත සඳහන් කළා.
අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ හිත හොඳයි. ඇත්තටම කිව්වොත් අපේ ජනතාව අතර වෛරය ක්‍රෝධය වපුරපු තරමක් වැපුරුවේ පක්ෂ දේශපාලනයයි. මරාගත්තු තරමක් මිනිස්සුන් එතනට තල්ලු කළේ වැරදි දේශපාලනයයි. අදත් එක් අයෙකු දෙන්නෙකු පෝලිම්වල ගහ මරා ගන්නකොට පෝලිම්වල දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන අයත් ඉන්නවා. අපේ ඉතිහාසයේ දිගු පෝලිම් තිබුණා කියලා පහල තියෙන්නේ සිරිමාවෝ මැතිනියගේ කාලෙයි. ඒ කාලේ හාල් පෝලිම් පාම් පෝලිම් කිලෝමීටර් ගණන් දිගට තිබුණලු. අදත් ඒ වගේමයි. පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ගෑස් කිරිපිටි පෝලිම් වල දිග කියන්න බැහැ. සමහරුන් පැය 10-15ත් තවත් සමහරුන් දින 2-3ත් පෝලිම්වල මරා ගන්න අවස්ථාත් තිබුණා. නමුත් හිත හොඳ මිනිස්සු වැඩි හරියක් ඉන්න රටක් මේක. ගමේ තරුණ පිරිස් කොස් අල බතල මඤ්ඤොක්ක තම්බගෙන මේ පෝලිම්වල ඉන්න අයට බෙදෙනවා. වතුර බෝතලේ පවා බෙදෙනවා. ඒ අතර අද තවත් හරි අපූරු සේවාවක් දක්නට ලැබුණා. වැඩියෙන්ම පෝලිම්වල ඉන්නේ ත්‍රීරෝද රථ රියදුරන්. අප ඊයේත් කතා කළා මේ ත්‍රීරෝද රථ කර්මාන්තයේ බිඳ වැටෙනකොට මගේ ප්‍රවාහනය බිඳ වැටෙනවා කියලා. අදත් ඈත ගම්බිම්වල ගිලන් රථය වෙනුවේ ත්‍රීරෝද රථයයි. බොහෝ පෝලිම්වල තිබෙන ත්‍රීරෝද රථවල අඩුපාඩු පරීක්ෂා කරලා අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා දෙන්න ඩීලර්ස්ලා ප්‍රමුඛත්වයගෙන ක්‍රියා කරන්නට පටන් අරන්. තමයි ඉතින් කියන්න තියෙන්නේ ගෑස් එකට එහෙන් ඉන්නවා මේකට මොනිනවා ආණ්ඩුවෙන් සප විදිනවා අතම මේ සලම් මෝටර් සෑන්ඩ් ඩේවිඩ් පින්ස් මේ කරන සත්කාරයට අපි ගොඩක් පින්පත්නවා අපි ඇත්තටම උදේ පැය ගානක් දා ඉන්නවා ලොකු දෙයක් මේ වතුර ටිකක් හරි දෙන්න මිනිස්සෙක් ලංකාවේ මෙහෙම මිනිස්සෙක් පොඩි මිනිහෙකුට ඉන්නවා කියන්නේ අපි ඇත්තටම සතුටු වෙනවා මේ මිනිසුන්ට තව වැඩියෙන් හම්බෙන්නේ හොඳයි ඇත්තමයි ගොඩක් පින් ඔව් හොඳ සේවයක් මේ අතර අද ළමා රෝහලට සහ අපේක්ෂා රෝහලට ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදල් පරිත්‍යාග කළා ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි මෙහිදී එක් රෝහලකට ඇමරිකානු ඩොලර් මිලියන 1 බැගින් ලැබුණා. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ අද විශේෂ නියෝගයක් නිකුත් කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයටයි. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ඇති සියලුම ඖෂධ වර්ග, උපකරණ, ඒවායේ ප්‍රමාණ පිළිබඳව නිවැරදි කඩිනම් වාර්තාවක් සපයන ලෙසයි. මීට අමතරව ඉන්දිය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 201 වටිනා ඖෂධ මිලදී ගැනීමට ඩොලර් නොමැති වීම හමුවේ ඇති වූ ගැටලුව නිසා රජයන් දෙක අතර සිදු කරන සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට එකඟ වූ බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ. එමෙන්ම ප්‍රංශ රජය මගින් හෙට දිනේ ආධාර ලෙස ලබා දීමට නියමිත ඖෂධ සහ නිර්වින්දන උපකරණ තොගය දිවයිනේ සියලුම හදිසි ශල්‍යාගාර එකක දින 90ක කාලයක් සඳහා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කිහිලිය රඹුකැල්ල මහතා සඳහන් කර සිටියා. මීට අමතරව මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 76ක හිඟයක් පවතින බවද එහිදී අනාවරණය වුණා. තවද දේශීය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 33ක හිඟ මුදල් ගෙවීමට ඇති බවද වැඩිදුරටත් මෙහිදී අනාවරණය වුණා. මෙම සාකච්ඡාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලන් ජයතිලක ඇතුළු පිරිසක් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔවුන් සියලු දෙනාව ලබන පළවනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා. සැකකරුවන් රැගෙන එන අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණා. ගෝටාගෝගම හා මයිනාගෝගම සමකාමී අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලන් ජයතිලක හා ඩෑන් ප්‍රියසාත් ඇතුළු සැකකරුවන් පිරිස අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින් මීට අමතරව මෙම සිදුවීමට අදාළව තවත් සැකකරුවන් 8 දෙනෙකු අද හඳුනාගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් තිරින ගමගේ මහතා නියෝග කළේ. ඒ අනුව ඔවුන් 8 දෙනා ආවරණය කර අධිකරණයට රැගෙන ඒමටයි බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබුණේ. හඳුනාගැනීමේ පෙරටුවෙන් අනතුරුව නඩුව විවෘත අධිකරණයේ කැඳවනු ලැබුවා. එහිදී සනත් නිශාන්ත, මිලන් ජයතිලක ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ජූනි මාස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරින ගමගේ මහතා නියෝග කළේ. එමෙන්ම හඳුනා ගැනීමේ පෙරටුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිත තවත් සැකකරුවන් 6 දෙනෙකු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, එදින ඔවුන් ආවරණය කර හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියම කළා.
නීතිපතිවරයා විසින් සිදු කළ ඉල්ලීම පරිදි බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ස්ථාන මාරු නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා. මේ අතර අද දින පැවති හඳුනා ගැනීමේ පෙරටුවේදී සාක්ෂිකරුවන් විසින් හඳුනා නොගත් සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අපමත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් පසෙක සිටියේදී සුළු සැකකරුවන් පමණක් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පළ කර සිටි මහේස්ත්‍රාත්වරයා හිතට එකඟව මෙම විමර්ශනය කළ නොහැකි නම් එය කළ හැකි වෙනත් කෙනෙකුට බාර දෙන ලෙසයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ. එසේම මෙම නඩුකරයට අදාළව විදේශ ගමන් තහනම් පනවා ඇති මහින්ද රාජපක්ෂ මහින්ද කහදගම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය සිය විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දී නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයේ ඉදිරියේ ප්‍රකාශ කළා. එමෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රේණුක පෙරේරා යන අය තමන්ගේ විදේශ ගමන් බලපත්‍ර විනාශ වී ඇති බවට දන්වා ඇතැයිද ඇය අනාවරණය කළා. මේ අතර ගාලු මෝදර අරගලයට පහර දීමේ සිදුවීමට අදාළව වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ සිවිල් සංවිධාන එකමුතුවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා ඒ ජනාධිපතිවරයා ඉදිරියේදී. මේ අතර ලෝක බැංකුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රබල තීරණයක් ගෙන තිබෙනවා. ඒ නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරන තුරු ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ නැති බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරේ අද දිවුරුම් දුන්නා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පත්වීමට අදාළ ලිපිය බහරගත්තා. මේ අතර ප්‍රමාණවත් සාර්වාර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් කරන්නේ නැති බව ලෝක බැංකුව පවසනවා. ලෝක බැංකුව පාලම් නායක් හෝ නව ණය බැඳීමක් ලෙස ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කරන බවට මාධ්‍ය වාර්තා කළ තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බවයි ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ. එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික උපදෙස් ආර්ථික ප්‍රතිපත්තීන් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සෙසු සංවර්ධන හවුල්කරුවන් සමග එක්ව කටයුතු කරන බවද ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විදෙස් මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. No, we know it's going to be difficult. That's why we are looking at relief, at least a two-year relief program. There'll be interim budget. We cut off all the development work and put more money in. One is to ensure that we can pay the higher interest rates, and secondly, to ensure that there's more money for the affected people. But that alone won't do. රාජ්‍ය සේවකීන්ට රැකියා සඳහා විදේශගත වීමට විශේෂ අවසරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. පවතින ඩොලර් අරමුදයට එය කඩිනම් විසඳුමක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ. පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියා වෙළඳපොළ වෙත යොමු කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද කොළඹ කොටුව ජනාධිපති මන්ත්‍රියේදී පැවැත්වුණා. විවිධ ශ්‍රේෂ්ඨයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල රැකියා පුරප්පාඩු රැසක් මේ වන විටත් පවතිනවා. එම අවස්ථා ඉලක්ක කරගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නා. පවතින ආර්ථික පසුබෑම හමුවේ විදේශ විනිමය හා විදේශ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. දැන් ගොඩක් වෙලාවට මේ තරුණ කොටස්වල මුදල් උපයීමේ ක්‍රමවේද අපි හදලා දුන්නොත් ඒක හරිම වැදගත් දෙපැත්තෙම. එකක් අවස්ථාවක් ලබා දීම, දෙවැනි එක අපිට තාම අත්‍යවශ්‍ය ෆොරින් එක්ස්චේන්ජ් පුළුවන් තරම් ගෙන්න ගන්න එකට. හුඟක් රටවල තියෙනවනේ වැඩි මුදලක් ගෙවන ඒවා, ස්කිල් එක වැඩි, කැපැසිටි ඒ වැඩි, ඒවට අපි යවාගන්නේ කොහොමද කියන එක. වොකේෂනල් ට්‍රේනිං එකටත් කිව්වේ පුළුවන් තරම් අපිට ට්‍රේනිං කරලා දෙන්න මේ පිටරට යවන්න. කෙයා ගිවිං සෙක්ටර් එකේ ලොකු වේකන්සිස් ප්‍රමාණයක් දැනට ඉංගලන්තයේ, එතකොට ඊශ්‍රායලයේ රටවල් ගොඩක එක නිර්මාණය වෙලා තියෙනවා. දැන් රාජ්‍ය සේවකයන් විදේශගත කරවීමේ වැඩපිළිවෙල අපි ඒකට මේ තියෙන නීති රීති ආයතන සංග්‍රහවල තියෙන කරුණු කාරණා සියල්ල රිලීස් කරලා දෙන්න වෙනවා.
රාජ්‍ය සේවයේ අයටත් අවස්ථාවක් ලබා දෙන්න පිටරට ගිහිල්ලා වැඩ කරලා එක්ස්පීරියන්ස් එකකුත් එනවා ෆිනෑන්ෂියලුත් හොඳයි. ජපානයේ දික්ලයක් රස 2025 වෙනකොට ජපානයේ ඕන කියලා ෆොරින් වර්කර්ස්ලා 345,000. N4 ලෙවල් එකට කෙනෙක්ට දැනුම තියෙනවා නම් JFT ලියන්නත් පුළුවන්, ෆුඩ් සර්විස් එක ලියන්නත් පුළුවන්, කෙයා ගිවින් එක ලියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මාස කීයක් යනවද? මාස 4කින් එක දිගට ඉගෙන ගත්තොත් පුළුවන් සර්. මාස 4. මාස අපි ටාගට් කරන්න ඕන 5000ක් විතර කොහොමද මාසයක් ඇතුළත පුහුණු කරන්න කියන එක තමයි ටාගට් කරන්නේ. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවැකියයි කතුවැකියයි සසඳලම අද ටෙලිවැකිය ලියන්නම්. ටෙලිවැකිය ටෙලිවිෂනයට නවමු වූවාට අලුත් වූවාට පත්තර කලාව තුළිනුයි අපත් මේ ආභාෂය ලද්දේ. සෑම පුවත්පතකම කතුවැකියක් තිබෙනවා. පුවත්පතේ කතෘවරයා හෝ ඔහුගේ පැවරුමට අනුව ජ්‍යෙෂ්ඨයෙකු තමයි කතුවැකි ලියන්නේ. එදත් අදත් හෙටත් සමහර පුවත්පත්වල කතුවැකි අභීතයි. ඒත් සමහර පුවත්පත්වල කතුවරුන්ගේ පවා තට්ටු ගැටගසලා තිබෙන්නේ. අර පරවියන් හදපු අය දන්නවා පරවියන්ට හුඟක් උඩ ඉගිල්ලෙන්න බැරි විදිහට අත්තටු ඇතුලෙන් ගැට ගහනවා. සමහර පුවත්පත්වල කතුවරුන්ගේ අත්තටු එහෙම ගැටගසා තිබෙන්නට පුළුවන්. නමුත් අවාසනාව අපේ රටේ පාඨකීන්ගෙන් වැඩි පිරිසක් මුල් පිටුවයි ඇතුලේ ඇති සිද්ගන්නා ජනප්‍රිය කතාවකුයි දෙකකුයි කියවලා පත්තරේ අතහරිනවා. විශේෂයෙන් තරුණ තරුණීන්ගෙන් දස දෙනෙකුගෙන් ඇහුවොත් එක් අයෙකු හෝ දෙන්නෙකු විතරයි පත්තරේ කතුවැකිය කියවන්නේ. මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක්. අදත් අපේ රටේ සමහර පුවත්පත් කතුවැකි සමාජ ප්‍රගමණයට ඉවහල් වන රචනයි. එනිසා ඔබ පුවත්පතක් අතට ගත් විගස කතුවැකිය කියවන්න පුරුදු වෙන්න. අවසානයේ තම නැනනුවන පරිදි විමසන්න, තර්ක ශක්තිය යොදන්න. අපේ ටෙලිවැකිය තුළ එළඹෙන මැතිවරණයේදී අහවලාට ඡන්දය දෙන්න, අහවල්ලු පත් කරමු කියන පණිවිඩය ලියන්නටම සූදානම් නැහැ. නමුත් අප ප්‍රධාන කාරණා කීපයක් නිරන්තරයෙන්ම අවධානයට ලක් කරනවා. එක, නිදහස ලබලා අවුරුදු 74යි. තාම සුද්දට බනිනවා අපව හූරගෙන ගියා කියලා. හොඳයි, සම්පූර්ණයෙන්ම හූරගෙන ගියාම කියමුකෝ. දැන් ඉතින් අවුරුදු 74ක්ම මේ රට ගොඩගන්න බැරි වුණේ ඇයි? භූමිකම්ප, ගිනි කඳු, මහා සුලිසුලන් තියෙන රටක්ද මේ? ජලය නැති, දිය ඇලි කඳු වැටි වැසි වනාන්තර නැති රටක්ද මේ? අපේ ජීවිත කාලයටම අහපු භයානකම ස්වභාවික ආපදාව සුනාමිය. සමහරුන්ට නම් ඉතින් සුනාමියත් ලොතරැයියක් වුණානේ නේද? ඒ ගැන අහන්න හිටපු අග්‍රවිනිශ්චකාරවරයෙකු වූ සරත් එන් සිල්වාගෙන්. සුනාමියට වැඩිමනක්ම විනාශ වුණේ වෙරළබඩ පැල්පත්. ඒ ආපදාවෙන් පසුවවත් වෙරළ තීරයේ සංරක්ෂණය කරලා වැල්ලේ හදපු ගෙවල් වලට වෙනත් සාධාරණ විකල්පයක් දෙන්න තරම් අපේ දේශපාලනඥයින්ට දුර දැක්මක් තිබුණේ නැහැ. පක්ෂ විපක්ෂ එකතු වෙලා තරඟෙට ආයේ වෙරළෙම පැල්පත් අටව ගන්න ඉඩ දුන්නා. ඒ රමණීය සුන්දර වෙරළ තීරයේ දිගේ කිලෝමීටර 100ක් 200ක්වත් එක දිගට ලස්සනට ඇවිද යන්න විදේශිකයෙකුට පුළුවන්ද? බැහැ. දුප්පත් මිනිස්සුන්ව වෙරළෙන් ඉවත් කළොත් ඉවත් කරන්නෙම කවුරු හරි බලපුලුවන් කාර්යයකට හෝටලයක් හදන්න දෙන්න. හෝටලේ හදනවා විතරක් නෙවෙයි, බැමි දාලා වෙරළත් කොටු කරගන්නවා. එහෙම වෙන්නේ ඇයි? I don't know why කියලා සුනිල්ගේ ගීතෙන් බේරිලා යන්න අපට බැහැ. ඒකට හේතුව දූෂිත දේශපාලනය. ඒහා බැඳුණු කූට ව්‍යාපාරිකින් නීතියට උඩින් පියාඹන්න ඇති හැකියාව. වැදගත්ම දේ තමයි බුද්ධිමතුන්ගේ උපදෙස් නැති කේවට්ට උපදෙස් පිළිගැනීම. ජනාධිපති ගෝඨාභයගේ පොහොර ප්‍රතිපත්තියට හේතු වුණේත් පස්සේ ස්තර හඳුනන්නේ නැති කේවට්ට උපදෙස් එක සිතින් පිළිගැනීම. දැන් ඇත්තටම සංචාරක කර්මාන්තය දියුණු කරන්නම ඕනෙනි. අපේ ප්‍රධාන ඩොලර් ආදායම් මාර්ගයක්. ඒකට දැන්වත් අති විශේෂ දැනුම ඇති බුද්ධිමතුන් කණ්ඩායමක් පත් කරන්න ඕනේ.
ඒ බුද්ධිමත් විශේෂඥ මණ්ඩලය ටුවර් ගයිඩ්ගෙන් පවා අදහස් විමසලා ලස්සන අලුත් සැලැස්මක් හදන්න ඕනේ. හැබැයි ඉතින් ඒ සැලැස්මේ අවරණය ගන්නේ ඇමතිනම්. ඇමතිට පුළුවන් නම් ඒ අවසන් තීරණ ඒ බුද්ධිමත් මණ්ඩලය හදන දේවල් යහට මෙහට කරලා විසි කරලා දාන්න. එහෙමනම් ඉතින් ඒ උත්සාහයන්ගෙන් වැඩක් නැහැ. ඇත්තරම මේ රටට වුණෙත් ඒකම තමයි මේ තාක්කල්. ඒ වගේ හදන දේවල් පිළිබඳව විවෘත සංවාදයක්වත් අඩුම ගානේ ජනතාවත් එක්ක කරලා නැහැ. එනිසා දැන්වත් අනාගත සැලසුම් හදනකොට ජනතාව සහභාගි කරගන්න ක්‍රමවේදයක් උගත් බුද්ධිමතුන් එකතු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් අනිවාර්යෙන් සකස් කළ යුතුමයි. ඔය ඇමති මැති රාජ්‍ය ඇමතිලට එහෙයි කියන සර් කියන හරියට හරි සර් ඒක මරු ක්‍රමයේ කියන අය ඔය තැන්වලට පත් කරගන්න එපා. විනාශයම තමයි ආය අත් වෙන්නේ. දැන් බලන්න 21 ගේන්න යනවා. ජනතාව මෙලෝදයක් දන්නේ නැහැ. අඩුම ගානේ අධිකරණයට යන්න හරි කාලයක් තියලා දාන්න කියලා ඇමති විජේදාස රාජපක්ෂට මතක් කරන්නම වෙනවා. විශේෂයෙන් මොනියම්ම හෝ කාරණයක් සම්බන්ධව ඒ බුද්ධිමත් මණ්ඩලයක් ගනු ලබන තීරණ පවා පුවත්පත්වල පළ කරලා මාධ්‍ය භාවිත කරලා ජනතාවත් එක්ක සාකච්ඡා කරලා අවසානයේ වෙනස්කම් කරලා ස්ථිර කරගන්න. ඒක තමයි හොඳම ක්‍රමය මේ වෙලාවේ. හෙට දවසේ ලෝකයේ ඉල්ලන රැකියා අධ්‍යයනය කරන්න උගත් බුද්ධිමත් මණ්ඩලයකට බාර දෙන්න. රැකියා අවශ්‍යතාව අනුවයි අධ්‍යාපනය සකස් වෙන්න ඕනේ. අදත් ඔබ බ්‍රිතාන්‍යයට එහෙමත් නැත්නම් ඇමරිකාවට ගියොත් ටෙලිකමියුනිකේෂන් ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ඉන්දියානුවන්. මීට දශක දෙකකට පෙරයි ඉන්දියානු අධ්‍යාපනය ඒ ලෝක වෙළඳපළේ ඉලක්කයේ ඇල්ලුවේ. අප කුමක්ද කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයට ආපුවම පෙළපොත වෙනස් කරලා සිරිමාව මැතිණියගේ ජීවිත කතාව ඇතුළත් කරනවා. UNP බලයට ආපුවම ඒ පෙළපොතම ආයෙ වෙනස් කරලා JR ජයවර්ධන හෝ ප්‍රේමදාසගේ ජීවිත කතාව දානවා. අන්තර්ජාලයේ ජංජාලයක් වුණු පළාත්වලට මුලින්ම ගිහිල්ලා පරිගණක බෙදනවා. ලැබුණු ප්‍රගතියක් නැහැ. ඒකයි අප මේ පුන පුනා කියන්නේ. දැන් ඇති දැන් රට ගොඩගන්න විවෘත සංවාදයක් හදන්න. ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ එහෙම විවෘත සංවාදයක් හැදෙයි කියලා හිතන එකත් නිකන් මහදවල් හීනයක් වගේ, විහිළුවක් වගේ. එක්කෝ වම්බොටු ගැන කතා කරයි, නැත්නම් අකුරු දෙකේ තුනේ කුණුහරුප ගැන කතා කරයි, එහෙමත් නැත්නම් අපහස වලින් හැමෝටම මඩ ගහගනි. ඉතින් එහෙම තැනකට ඔය රට හදන්න බෑ කියන කය අමුතෙන් පුන පුනා කියන දෙයක් නැහැ නේද? එහෙම ඔය රට හදන්න නම් ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ මෑත කාලේ බලනකොට අපට පේන විදිහට ශානික්කෙන් රාසමාණික්කම් ළඟෙන් පිරෙන්නම ඕනේ. ඔය පාර්ලිමේන්තුව එහෙම පිරනකන් ඔය ඔතනින් වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න බෑ සී බුද්ධිය තියෙන මිනිස්සෙකුට. ටෙලිවැකිය අසන නරඹන මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු අද උදේ කතා කළා. ඔව්ව පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. ටෙලිවැකිය අගය කරන ගමන් මේ අදහස ඇතුළත් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. අදත් ඔහුගේ ව්‍යාපාරයේ ලාභයිලු. ඔහු කුඩු විකුණන හොරාට බදු සහන ගත්ත කපටි ව්‍යාපාරිකයෙක් නෙවෙයිලු. සත පහටම බදු ගෙවන සේවකින්ට පණ වගේ සලකන කෙනෙක්ලු. සොයා බැලුවම එහි විශාල සත්‍යක් තිබෙනවා. ඔහු අහනවා පෙට්‍රෝලියම් එක, ඒ කියන්නේ සිපෙට්කෝ එක පාඩු ඇයිද කියලා. විදුලි බල මණ්ඩලය පාඩු ඇයිද කියලා. ලංගමය පාඩු ඇයිද කියලා. ඔහුගේ විවරණේ වැදගත්. අපට කතා කළ මේ නම සඳහන් කරන්න එපා කියපු ව්‍යාපාරිකයා සේවකින් බඳව ගන්න පෙර මුලින්ම සකස් කරන්නේ අදාළ ව්‍යාපෘතිය කිව්වා. අදාළ ව්‍යාපෘති වාර්තාව හදලා ඒ ව්‍යාපෘති වාර්තාව අදාළ රටත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා සාකච්ඡා කරලා සියල්ල අවසන් වුණාට පසුව තමයි කිව්වා නිවැරදිව සේවකීන් බඳව ගන්න. ඒ නිසා අදත් ඔහුගේ ආයතනයේට සේවක අතිරික්තයක් නැහැලු. නිවැරදි හැකියාව ඇති අවශ්‍ය සේවක සංඛ්‍යාව තමයිලු ඉන්නේ. දැන් ඔහුගේ ඊළඟ ප්‍රකාශය අපද කීප වතාවක් කිව්වා. හැම ආණ්ඩුවක්ම තම පාක්ෂිකීන්ට ලංගමේ රැකියා දුන්නා. විදුලි බල මණ්ඩලයේ සේම සිපෙට්කෝ එකටත් අද වෙලා තියෙන්නේ ඒකම තමයි. හැමතිස්සෙම මැතිවරණයකින් පස්සේ ඡන්දදායකින්ට රැකියා දෙන්න ඕන නිසා මේ තැන් පුරවනවා. ලංගමේ එක බස් රථයකට සේවකයෝ 10 දෙනෙක් විතර ඉන්නවා කියලා තමයි අපට අහන්න ලැබුණේ. එකම තෙල් ජාති විකුණන ආයතන දෙකයිනේ තියෙන්නේ. ඒ සිපෙට්කෝ සහ ඉන්දියන් ඔයිල් හෙවත් IOC නේද? IOC ලාභයි. IOC තෙල් ඒකකයකට සේවකින් 12 දෙනෙක් ඉන්නකොට අපට ලැබිච්ච තොරතුරු වලට අනුව සිපෙට්කෝ එකේ තෙල් ඒකකයට සේවකින් 140ක් විතර ඉන්නවලු. ඒ කියන්නේ 12 දෙනෙක් ඉන්න IOC එකේ සිපෙට්කෝ එකේ ඉන්නවලු 140ක් විතර. ආයිතින් කුමන කතාවද නේද? ඉතින් දෙවියනේ මේ පාඩු ලබන එක අහන්න දෙයක්ද? මේවා පාඩු ලබන එක සාමාන්‍යයි නේද? එහෙම බැලුවාම මේ පාඩුව හැමදාම අපේ කරපිටනේ පටවන්නේ. ඊයේත් ඉන්ධන ඇමති කාංචන කිව්වේ භූමිතෙල් වැඩි කරන්නේ නැහැ, අපි පාඩු පිට දෙනවා කියලයි. ඔයා තරුණ ඇමති කෙනෙක්නේ, දැන්වත් හරි පාර හොයලා බලන්න.
බලන්න. ඇයි පාඩු වෙන්නේ කියලා හොයලා බලන්නකෝ. සේවකින්ගේ අතිකාල වැටුප් නඩත්තු මේ සියල්ල පෙට්‍රල් ඩීසල් භූමිතේ ලීටරේට එකතු කරනවනේ නේද? අන්න ඒ එකතු කරන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් තියනවද කියලා බලන්න කාංචන. ඒකයි අප පුන පුනා කියන්නේ අපට වැරදිලා තියෙන්නෙම ආයේ වරදින්නෙම මේ ගර්හිත අනුවන අදූරදර්ශී දැක්මක් පේනතෙක් මානයක නැති බඩගෝස්තරවාදී දේශපාලනඥයින් නිසා කියලයි. අද රට හරි අපූරු විවෘත සංවාදයකට එමින් තිබෙනවා. ඒ තමයි පාර්ලිමේන්තු යවන්න ඕනේ මොන වගේ අයද කියන එක. සෑම පක්ෂයක්ම තම තම පක්ෂවලින් අපේක්ෂකින් දානකොට ඒ අය කවුද, හැකියාවන් මොනවද කියලා ප්‍රසිද්ධ කළ යුතු තැනට මේ අය තල්ලු කළ යුතුමයි. හැබැයි පාර්ලිමේන්තුවට උඩින් සෑම විෂයකම ප්‍රඥාව දැනුම ඇති ප්‍රැක්ටිකල් මිනිසුන්ගෙන් සමන්විත උගත් කණ්ඩායමක් අතට අවසන් තීරක අයිතිය දිය යුතුයි. අද වුවත් අගමැති ධුරය බහර ගැනීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අද තියෙන්නේ ආණ්ඩුවක් නෙමෙයි, අද තියෙන්නේ අච්චාරුවක්. දැන් මේ අච්චාරුව තුල තමන්ගේ කට්ටියව රැක ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මහ බැංකු හොරා පොලු තියලා තියෙනවා ලංකා බැංකුවට. හෝක් කමිටු එක හෙළි වුණා. දැන් මහ බැංකු හොරා පොලු තියපු ඒ බිලියන ගාන මහ බැංකු හොරුන් ඉන්න ආණ්ඩුවකට පුළුවන්ද? හොරුවල්ල තිත් ඇත්ත කතා කරමු. හොරාගේ අම්මගෙන් පේන අහන හොරුන්ටම කියන හොරුවල්ලන්න කිය. අද මේ සිද්ධ වෙන්නේ බලසූදුවක්. මේක ගේම් එකක්. මම පැහැදිලිව කියනවා මේ මොහොතේ අපි ලෑස්ති අගමැතිකම බාර අරගෙන පිරිසිදු පාලනයක් ක්‍රියාත්මක කරා. හෙට නෙමෙයි මේ දැන් ගන්න සූදානම්. හැබැයි අපේම අගමැති මණ්ඩලයක් අපි පත් කරගන්නට ඕන. අගමැති වෙලා වෙලා මම රූකඩයක් වෙන්න සූදානම් නැහැ. දැන් රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. දැන් ජනාධිපතිවරයා අගමැතිවරයාට ආරාධනා කරනවා නම් අගමැතිකම බාර ගන්න රට පාලනය කරන්න අපි ඔබට සහයෝගය දෙනවා කියලා. එහෙමනම් ජනාධිපතිවරයා එකඟ වෙච්ච විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න 19 සංශෝධනයේ ප්‍රතිපාදන නැවත ගේන්න එකඟ විය යුතුයි. ඔවුන්ගේ පක්ෂයේ එහෙම එකඟ වෙන්න බැරි නම් දේශපාලන ප්‍රසංස්කරණත් බෑ, ආර්ථික ප්‍රසංස්කරණත් බෑ. 21 වෙනි සංශෝධනය ගේනවා කියලා කිව්වා, ආපහු ඒක ගල් දැම්ම කියලා කිව්වා, දැන් ආපහු කියනවා ගේනවා කියලා. ගේන්නේ නැත්නම් හරින් මහත්තය අයින් වෙනවා කියලා කියනවා. මේ වගේ රටක් දිහා ලෝකය බලාද? මේම සැලැස්මක් නැති, වැඩපිළිවෙලක් නැති, සම්මතයක් නැති, ඒකාග්‍රතාවයක් නැති ආණ්ඩුවක් දිහා ලෝකය අපට බලලා උදව් කරාද කියන සැකේ අපිට හැමෝටම තියෙනවා. මේ පාලකයෝ මොකද්ද මේ කරන්නේ? අතිසාරයට අමුඩ ගන්න වැඩ කරන්නේ. දැන් බොරුවට ගේන හදන ව්‍යවස්ථා පඩංගු වෙනස් කරා. දේශපාලන සදාචාරය පල්ල ගිහපු රටක ඔය ලියන වැකි සත පහකට වැඩක් නැහැ. දැන් බොරුවට කියනවා 19 ගේනවා, 18 ගේනවා, 14 අත උස්සලා, 18ට අත උස්සලා, 19ට අත උස්සලා, 20ට අතයි කකුලයි වල්ගේ ඔක්කොම උස්සපු හාදේවුන්ගේ. තවත් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද අපිට මොකක් හරි වැදගත් දෙයක්? ලෝක බැංකුව කියනවා ලංකාවේ ස්ථීර ආර්ථික වැඩසටහනක් නැත්තම් කිසිම විදියකින් ලෝක බැංකුව මුදල් ආධාරයක් හෝ මුදල් සානයක් හෝ ලබා දෙන්නේ නැහැ කියලා. එහෙනම් දැන් අපි ආණ්ඩෝනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමා ඇවිල්ලා අගමැති පුටුවේ ඉඳගත්තේ ඉස්සතෙන්ද? ඔබතුමා ගාව ආර්ථික වැඩසටහනක් නැද්ද? ඔබතුමා ගාව ප්ලෑන් එකක් නැද්ද? ඔබතුමාත්තාවේ ගෝඨාභය රාජපක්ෂ වගේ ඉස්සතෙන් ඇවිල්ලාද ඉඳගත්තේ? රනිල් කැඳවලා දුන්නා. සමේ දැන් කවුරුත් කියන්න එපා මේ අඳුරට ගන්න බැරි වුණා නේද? රනිල් මාර ගේමක් ගැහුවා නේ. අර ගොල්ලන්ගේ ගේම් එක ප්ලේ කරන්න ඉත් එක්ක හැටිය රනිල් යොදාගෙන තියෙනවා. රනිල් එකට උවමනාවෙන් ස්විච්චාවෙන් බෙල්ල තිබ්බා. රනිල් බලන්නේ පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා තමන්ගෙන් කඩාගෙන ගිහිල්ලා පක්ෂයක් හදපු සජිත් ෂොට් එක දෙන්න. මේ පාලකයෝ මේ මිනිස්සුන්ට මල් තියලා වඳින්න ඕන. මෙච්චර දෙයක් කරලත් මේ මිනිස්සු මේ ගානට ඉන්නේ ගැන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් එක්ක අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා දේශපාලනවත්. මේ මේ වෙලාවේ එතුමා මේ වගකීම බාරගත්තා. ඒතර බාර අරගෙන ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා යම්කිසි තැනකට එනවා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා රට විනාශ කරවයි කියලා අපි එයා පැත්තකට දාලා අපිට පුළුවන් ද තනියම ගමනක් යන්න පුළුවන්. එයා අපිට උදව් කරන්න එකතු වෙනවා නම් එයත් අපි ගන්න ඕන. ඒකයි අපේ අරමුණ. දැන් ප්‍රභාකරනෝ හිටියනම් මොකද වෙන්නේ? දැන් නැති හින්දා අපි හිතන්නේ තමයි නයට ඩීසල් ටිකක් ඉල්ලගන්න. මේ ආණ්ඩුව එහෙමනේ. ප්‍රභාකරන්ගෙන් ඩීසල් ටිකක් ඉල්ලගෙන ආයුධ ටිකක්. පස්සේ අපිට ගැහුවත් කමක් නැහැ. දැන් ඩීසල් ටිකක් දීපන් කියලා. දැන් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි අවධානය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන බවට තොරතුරු ලැබී තිබියදීත් එය පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන් දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහමඩ් ඉබ්‍රාහිම්ට චෝදනා එල්ල වුණා. ඔහු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් දෙදෙනෙකුගේ පියායි. එයනුව අද ඔහුට එරෙහිව තිබෙන නඩුව කැඳවූ අවස්ථාවේදී මොහමඩ් ඉබ්‍රාහිම් සහ තවත් විත්තිකරුවෙකු අපමත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. එයනුව එක් විත්තිකරුවෙකු රුපියල් 1,02,000 බැගින් වූ මුදල්
ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ. විත්තිකරුවන් වසර 3කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු සුවිශේෂී කරුණු සැලකිල්ලටගෙන විනිසුරුවරයා මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා සෑම මාසකම අවසන් එරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටත් නියෝග කළා. රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයටයි සඳහන් කරමින් ක්‍රිෂ්ණමති සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී ලෙස පරිහරණය කළේ යයි හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වුණා. ඒ අනුව ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.